ංකාවි පි විචේ අද බල ප්‍රශ්ය බවට පත්තලා තින දරුවන්ගේ අධිපෝෂණතාවේ සහ තරබාරුකම. ඉටත් අමතර කාන්තාවන්ගේ. මේක තමයි මකද කාන්තාව ගත්තාම සට හතලිස්පහක්ම අධිබරි හරි තර්බර භවි හරි තමයි තිබු හෙටිය. ඉතින් මේ දරුවන්ගේෙත් විශේෂම පාසල් ලමුන්ගේ මේ අධිබර සහ තරබර බව සෑහනලක ප්‍රශ්නය බවට පත්වලා තිබට මේ ෙදි විචි ොක්කම ඇදගත්ක්ම තම. ලංකාවේ බෝනවන රෝග. හැදිෙන හැකියාව වක්ම වැඩිවිමින් පවති වනා විශේෂයම හද රෝග දී වැඩියාව වගේ ඉටත් අමතරුව දරුවන්ට තිබුණ ලොකු ගැටලුවත් තමයි අක්මාාවේ තෙල් තැම්පත්වීම. ඉතින් මේ හැම තත්ත්වකට හේතුවෙලා තිබුණේ අධිබර සහ තරබාරු බව. ද මෙතන්ද අප එකක් දැක් පසුගි අවුරුද්ධ තුළදී තඩබාරු සහ අධිබරතාවය සෑහෙන ප්‍රමාණයකට සමස්යක්විදියට පාසල් දරුවන්ගේ. සහා කාන්තාවන්ගේ මේ අඩුවමින් පවතින් බව. ඇති මේක ගැන අපි විශේෂයෙන් සලකලා බැලුහම් ම්කක්ද මේකට හේතුව කියල බලන්නකොට හුගක්ම වෙලාතිබිෙන ෂැහිි ආහාරවර්ගවල පාවිත්‍යය ගොඩක්. අඩු වෙලා තිබුණ විශේෂ පැණිබීම වර්ග සමහර වෙලාවට පාසල් ය නිස්ස දරුව හුගක් කලලාට ෂ්‍රනිකා ආරවලට ගොඩක් නැබරු වෙලා තිබුණන ඊටත් අමතරව පාසලෙන් ආවට පස්සෙත් හුගක් වෙලාවට පැණිීම සහ ශ්‍රනික ආහාරවලට ගොඩක්ම පාවිච්ච වැඩිවෙලා තිබුණ මේ හැම දෙයක්ම සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. මේක තමයි හුඟක් වෙලාවට හේතුවබවට පත්වෙලා තියනෙ මේ අධිබරසා තර්ාර්බව අඩුවීමට ඊටත් තමතරව වෙන දට වඩා අන්දැෙන්ද හුඟක් වෙලාවට එකත ඉඳගෙන ඉන්න තියන බී විශේෂයෙන්ම ඇවිදීම වගේ ගොඩක්ම අඩුවෙන් තමා සිදුවනේ නමුත් මේ දීනවල වැඩිපුර ඇවිදීම සිදුවන නිසාවා මංහිතානි විශේෂයෙන්ම. තියන ෆ්‍රන්ස්පොඩ්ද වල තියන ගැටලු නිසා හොඟක් අය ඇවිදින්න පුරුදු වෙලා තියෙන ති මේ හැමේකම මේ තත්වයට බලපවත්වලා තියෙනවා මේ සමස්්‍යයක්විදියට අධිබරතාවේ අඩුවීමට.